ලංකා කණ්ඩායමත් ඕස්ට්‍රේලියා කණ්ඩායමත් අතර මේවතාවේ පවත්වන ටෙස්ට් තරඟ දෙකම පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. ගාල්ල කියන්නේ අපිට කොහොමත් හොඳ ප්‍රතිඵල ලැබුණු තැනක්. අවසන් වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියා කණ්ඩායම ගාල්ලෙදී හමු වෙන්නේ 2016 දී. එදා තරඟේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන්නේ ලකුණු 229 කින්. ඒ තරඟේ ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කළ 250 වෙනි ජාත්‍යන්තර ටෙස්ට් තරඟයේ විදිහට තමයි සටහන් වුනේ. තරඟේ කාසීවාසී දිනපු ශ්‍රී ලංකා නායකයා මුලින් පන්දුවට පහර දෙන්න තීරණය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බලකාය සමත් වෙනවා. රංගන දිල්රුවන් දෙන්න කඩලු 4 ගානේ දවා ගනිද්දී ඔස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ගත්ත බෝන ලකුණු 42ක් ලබා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම ලකුණු 237කට සීමා කරන්න ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වෙද්දී පන්දුවේ සුපිරි දක්ෂතා පෙන්වන ස්ටාක් කඩලු 6ක් දවා ගන්න සමත් වෙනවා. කඩා වැටෙන ශ්‍රී ලංකා ඉනිම ගොඩගත් දිල්රුවන් ලකුණු 64ක් ලබා ගැනීම තමයි ශ්‍රී ලංකා දෙවෙනි ඉනිමේ කැපි පෙනෙන්නේ. ලකුණු 106කට දැවි ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමට 4 වෙනි ඉනිමේ එල්ලවන ඉලක්කය ලකුණු 407ක්. ගාල්ලේ ඒ වගේ ඉලක්කයකට යන එක කරන්න බෑ කියන දේ නැවත වතාවක් සනාථ කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 183ක් විතරයි. ඔස්ට්‍රේලියා ඉනිමේ නැවතත් වැඩිම ලකුණු ලාභය වෙන්නේ වොන ඒ ලකුණු 41ක් ලබාගෙන දිල්රුවන් කඩලු 6කුත් රංගන කඩලු 2කුත් දවා ගන්න සමත් වෙනවා. තරඟේ පුරා පන්දුවින් වගේම පිට්ටෙන් වැඩපෙන්නපු දිල්රුවන් තරඟේ වීරයා බවට පත් වෙනවා. අනෙක් වැදගත් දේ තමයි මේ තරඟයටම අවශ්‍ය වන්නේ පන්දු 1297ක් විතරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පන්දු ආර 216යි. ඉනිම හතරක් ක්‍රියාත්මක වුණු තරඟේ ඉනිමකට සාමාන්‍යයෙන් පන්දු ආර 54ක් තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අඩු පන්දු ගානකින් අඩු දින ගානකින් තමයි අවසන් ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා මතකය ගාල්ලේ තියෙන්නේ. අපි බලමු මේ වතාවේ මොනවා වෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙ සැපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.